මේ වගේ වෙලාවෙ මම හිටියේ නවදින නගරේ. මගේ ඔෆිස් එක කතා කරලා අහලා තිබ්බා ඊයේ. කමතුමා ලංකාවේ නෑ නේද? ඔෆිස් එක කියනවා නෑ. ඉන්නේ මේ වෙලාවෙ නවදින. හදිසියෙ පෙරේදා මට යන සිදුවුම නිසා. ඉතින් සුනිල් මහත්මයා අහනවා ඔෆිස් එකෙන්. ඒ කියන්නේ අපේ වීරසුමන මහත්මයාගේ රැස්වීමට අමතුමා එන්නේ නැද්ද කියලා. අපේ ඔෆිස් එකත් බය වෙලා මයින් අහනවා ඊයේ. දැන් වීරසුමන මහත්මයාගේ රැස්වීමට සර් එනවද ඒක තහවුරු කරන්න කියලා ඒ පැත්තෙන් ඉල්ලීමක් තියෙනවා කියලා. මොකද දිල්ලියේ නෙමෙයි තූත්තුගුඩියේ හිටියත් වීරගේ රැස්වීමන වෙලාවට ඇවිල්ලා තියෙන්නේ කියලා. සභාවට ඕන කතන්දර මම කියන්නේ නෑ සභාවේ අත්වසන්න ආදිය ගැන විතර අපේක්ෂාවෙ. මගේ පපුවට දැනෙන කතාව මම ඕන සභාවකට කියනවා. මම වීරසුමන වීරසිංහගේ ආරම්භරයි. පුරවැසියෙක් විදිහට ආරම්භරයි. දේශපාලකයෙක් විදිහට ආරම්භරයි. මේ දිස්ත්‍රික්කයේ දේශපාලන නායකයෙක් විදිහට ආරම්භරයි. ඔහු දේශපාලන භූමිකාව තුළ නිවැරදි චරිතයක් විදිහට අඛණ්ඩව පෙනී ඉඳලා තියෙනවා. අපේ දේශපාලඥයා මනින්න මිනි තියෙනවා. මිනි රාශියක් තියෙනවා. දේශපාලඥයා පිළිබඳ ජනප්‍රිය මතය අපේ හාමුදුරුවෝ හොඳ මතයක් නෙමෙයි. වීරේ කොහොම හිටියක් දලසලහ පර්ම කොහොම හිටියක් තවත් අය කොහොම හිටියක් රටේ ජනප්‍රිය මතය හොඳ නැහැ දේශපාලඥයා පිළිබඳව. උදේට අර මුල් පිටුවේම බැලුවම කාටුන් ශිල්පී අපි අඳින විදිය බලන්න හම්බුනේ. අඳින්නේ කොහොම? තක්කඩියෙක් විදියට. දාස අපෝලන් මහත්තයා අඳින විදිය බලන්න. එම්.ඩී. වීරරත්න අඳින විදිය බලන්න. අංජන ඉන්ද්‍රජිත් අපි අඳින විදිය බලන්න. එක්කෝ බඩ මහත කපටියෙක් විදියට. එකම මේන් පිස්තෝල ඉල්ලගත්ත පොළු මුගුරු ගත්තු දාමරික මදාරියෙක් විදියට අඳින්නේ. එමෙ සල්ලාලෙක් විදියට අඳින්නේ. ඒ දේශපාලඥයා පිළිබඳ දින ජනප්‍රිය මතය. කවුරු හොන්නේ හිටියත් නැත මට වීරටත් එකෙන් ගැලවෙන්න බෑ. ගැලවෙන්න බෑ. එකම ජනප්‍රිය මතය මේ රටේ තියෙන්නේ. ඒක දේශපාලඥයා මනිනව. ඔව් මහජනතාව හා සම්බන්ධයෙන් දුරස්ලා තියනවද නැත්ද? මේක මනින්න ඕන තරම් මිමි තියෙනවා. මේව මැනලා බලන්න විරසුමන විරසින්න. ඔහුගේ පළාත් සභා භූමිකාව මම බැලුවා මේ චොරණේ දකුණු පළාත් සභාවේ හැන්සාර් කියලා. දකුණු පළාත් සභාවේ සභා විවාදයන් වලට වැඩිම සහභාගි වෙච්ච මන්ත්‍රීවරු දෙන්නගේ කෙනෙක් තමයි විරසුමන විරසින්න. වැඩිම යෝජනා ඉදිරිපත් කරපු මන්ත්‍රීවරයා විරසුමන විරසින්න. මේ වේදිකාවේ කතා කරා මේ පළාත් සභාවට නිකන් එතන කයි වාරු ගහවා විතරක් නෙමෙයි නිකන් පෙනී හිටියා විතරක් නෙමෙයි වැඩ බගන්න ඔහුගේ භූමිකාව മന്ത്രി භූමිකාව වඳිෂ්ඨ කරලා තියෙනවා එතන දේශපාලඥ යෝජනාවක් කියන ඔහු ශීලාචාරද නැද්ද කියලා මට වඩා හොඳින් මොරවක් පුරලේ තමන්නාසල දන්නවා වීරගේ ශීලාචාරකම් වීරසුමනගේ ශීලාචාරකම පිළිබඳ කවුරුවත් ප්‍රශ්න කළා නැහැ කවුරුත් අභියෝග කළා නැහැ කිසිම තැනක පැමිණිල්ලක් ඇවිල්ලා නැහැ ඔහු අරක දීලා මේක දීලා සල්ලි ගත්ත පගනව ගැහුවා 10000 ගත්තා කොහෙද ඇහෙන්නේ නැව මගේ කන් දෙක තාම ඇවිල්ලා නැහැ මේ මොන මිම්මෙන් මැන්න වීරසුමන වීරසිංහට ලැබෙන අගය ඉහළම අගය ඉහළම අගය දේශපාලඥයෙක්ට සාමාන්‍යයෙන් ලැබෙන්නේ නැති අගය වීරසුමන වීරසිංහ නමට ලැබෙනවා ඒ වීරසුමන වීරසිංහ අනිවාර්යයෙන්ම පළාත් සභාවේ ඉන්නට ඕන පළාත් සභාව ඇතුලේ තීරකෙක් විතර ඉන්නතෝ. නිකම්ම මන්ත්‍රීවරයෙක් විතරක් නෙමෙයි. තමුන්නාසලගේ අපේ ඒ වගකීමදී ජනාධිපතිතුමා ජනාධිපතිවගේ යුතුකම ඉෂ්ට කළ ඉවරයි. ඔබ වහන්සලා, ඔබ තුමන්ලා, ඔබ තුමියන්ලා ඒ වගකීම බාර ගන්නට ඕන. ඒ නිසා විසෝරණේ අපි මේ වැදගත් සංස්කෘතිය ආරක්ෂා කරගන්න ඕන දේශපාලනයේ. ආරක්ෂා කරන වීරසමල වගේ චරිත නැගිටිනවා.